උපදින සියලු මනුෂ්‍යපජාව යම් කිසි වගකීම් සම්බාරයක් අරගෙනමයි මේ ලෝකට එන්නේ. වගකීමක් නැති ජීවිතයක් කපායක් වගේ කියල කතා අවක්තියනම්. ඉතින් බවතුනි මේ දිනවල අපිට ඇහනට ලැබෙන සමහර සිදුවීම් ඒ කතා පුවත් ඇහුවාම මේ ධර්මය ඇහෙන රටක්ද මේ ය විසිහතරම බණ කියන රටක මෙවැනි දේවල් ඇහෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය අපඉදිරයේ තිබෙනවා. බ්‍රහ්මාති මාතාපිතරෝ, පු්බාචරියාති වච්චරයේ ආහුනෙයාච පුත්තානං ප්‍රජාහය අනුකම්පකා. ප්‍රජාය අනුකම්පකා. බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා මේ ලෝකයේ දරෝතරන් සම්පතක් දෙමවපියන්ට නෑ. ඒ දරුවෝ සම්පතක් වුණු දෙමව්පියන්ට දෙමව්පියෝ තමයි දරුවෙකුට ඉන්න හොඳම ආචාරවරයා ප්‍රථමා ආචාරවරයා වෙන්න අම්මා ප්‍රථම ආචාරවරයා වෙන්න තාත්තා. ඒ නිසා මේ සමාජයේ වැරදි අතට මඩ ගොහොරුවක්වෙච්ච මේ සමාජි ජීවත්වන්න දරුවන්ට පාපයෙන් වලක්වඩ යහපතෙයි යොදවන්ඩ නිසි අධ්‍යාපනයක් ලබා දෙෙන්ඩ නිසි කලට ආවාහ විවාහ කරලා දෙන්න නිසි කලට දායාද පවරන්න දෙමව්පියන් සතු යුතුකා. දරුවෙක් පවෙන් වලක්වඩ දෙමව්පියකුට හොඳ හැකියාවක් තිබෙන්න්නට ඕනෑ. ඒක කරණය මෙිත සූත්‍රය වගේ සූත්‍රවල පෙන්නුල තිලතිනො සක්කෝගුණේ යම් කිසිගෙනෙකුට හැකියාවක් තියෙන්ට ඕන යම් කිසි කටයුත්තක් කරන්න. ඒක අම්මට තාත්තර ඉතරක් නෙමෙයි මේ සමාජ ජීවතන ඔබටත්මටත් පොදු කරුණ. ඒ නිසා අම්මට තාතර පුළුවන් වෙන්නට ඕනේ දරුවන්ව යහපතේ යොද වඩ. පවින් වලක්වන්ඩ නිසි අධ්‍යාපනයක් දෙන්න. අධ්‍යාපනය කිව්වට පස්සෙ පින්වතුනි හික්මීමයි දැනුමයි මේ දෙකම දරුවයෙක් තුළින් ඔප මට්ටන් වෙන්නට ඕන. දැනුම තියෙන හික්මීම නැති දරුවගෙනුත්, හික්මීම තියන දැනුමනැති දරුවගෙනුත් වැඩක් නෑ කියලයි අපිට හිතෙන්න්න. ඒ නිසා, මේ දිනවල ඔබ දකින ඇති සමාජ මාධ්‍ය තුළ දියනියකට අමානුෂික ලෙස පහරි දෙන කුඩම්ම කෙනෙ. සංසාරයේ අපි ගවන් කරන මේ භවයන් භවයක් පාසා අපි කරන කුසල්ලගුසල්ලර් ප්‍රති විපාග කියලා. ස්වාමීන් වහන්සේලා ලෙස අපිට නම් ඒව කමටහන් විදිහරගන්නට පුළුවන්. හැබැයි මේ සමාජය තුළ ජීවත්වන ගිහි පින්වතුන් විදිහට ඔබට මේ දේවල් අනුවේදනීය කතාපුුවත්. අපිට නම් මේ දේවල් දකිනකොට සංවේකයක් උපදිනෝ මෙච්චර බණ ඇහෙන රටක මෙච්චර බණ කියන රටක ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් උපදේ සනුසාසනා දෙන රටක ජයස්ශ්‍රීමා බෝ හාමුදුරුව වැඩයින රටක දළදා වහන්සේලා දෙනමක්ම වැඩයින්න රටක මෙවැනි දේවල් සිදුුවිය හැකිද ඒ නිසා පින්වතුනි ඔබේ දරුවාට දරුව වැරදි කරනවා වැඩ පුළුව. ඒ දරුව වැදි කරන්නේ සමාජ තියන දි පූර්ුව ආදර්ශයන් නිසා. එහෙම නැත්තං ඔවුන්ගේ ඇසුර නිසා. පාසලට ගිහාම ගුරුවරු කියන්න පුළුවන් මේ දරවාගේ ඇ මේ දරවා මහ නරග ළමේ. ඒ ළමය පැය හයයි ගුරුවරු ගාාව ඉන්නේ. ඉතුරු කාලසීමාව තුළ ඉන්න අම්ම ලත් එක්ක නැත්තන් ඒ නිවසා අවට වට පිටාවත් එක්ක. ඇුර නිසා දරුව වෙනස් වෙන්ඩ පුළුවන්. එනිසා ඔබේ දරුව පරිස් සංකරගණ්ඩ දරුවට හොඳ නරක ඒ දරුවට ගොඩක් ආදරයෙන් කියාදන්න. අනගාරික දරම්පාල්තුමා කියනවා අවුරුදු දහයට වඩා අඩුකාලසීමමා වෙදි දරුවට අවවාධ කරන්න පහලවට වඩා අඩුසීමමා වෙදි දරවා වැරද්දක්කලෝ ගටියක් දීලා හදාගණ් පහලවෙෙන් පස්සේ දරුවව මිත්‍රයක දිේර ආශ්‍රීක කරන්ඩ කියලා දර්ම්පාල්තුමා කියලා තියනවා. මේ මෙවැනි උත්මයෝ කියපු දේවල් දැන්දැන් වෙනකොට ඇත්තක් වනවාදෝ කියලා අපට යම් යම් තැන්වලද හිතිලා තියනවා. ඒ නිසා පිින්වතුනි මෙවැනි කතාපුුවත් ඉදිරියටත් ඇසෙන්න්නට ගත්තොත් මේ සමාජයේ පරිහානියටමයි යන්නේ. ඒ නිසාමයි මෙවැනි දේවල් ඇසෙනකොටම ඔබට ආමාන්ත්‍රණය කරන්නේ. ය නිසා ඔබේ දරුවා සුරක්ෂිත කරන්න. දරුවාට ඔබේ පූර්ණ ආරක්ෂාව රැකවරණය දෙන්න. ඒ දරුවට හිතෙන්න්නට ඕනේ මම අම්මාට ලැජ්ජා වෙන්න ඇතිවෙඩ තාත්තට ලැජ්ජ වෙන්න ඇතිවෙඩ මගේ ගෞරවේ රැකගෙන් ගෙදර ගෞරවේ රැගෙන ජීවත්තෙන්න්න ඕනි කියලා. පුදුන්වහන්සේ දරුවුවර්ග තුනක් පෙන්ල දෙනවා. අතිජාත දරුව සහජාත දරුව අවජාත දරුව කියලා. අතිජාත දරුව කියලා කියන්නේ. අම්මටත් වැඩිය තාතරත් වැඩිය ගුණයන් තියෙන දරුවට එහම දරුවෝබ සමාජයේ දැකල් ඇැති. ගේ ගුණයන්ට වැඩිය තාත්තගේ හොදකංවලට වැඩිය ඒ දරුව හොඳයි. සහජාත දරුව කියලා කියන්නේ. අම්ම අම්මගේ ගුණහා සමානව තාත්තගෙ තියෙන හොදකංවලට සමාන ගුණතියෙන දරුවට තමයි සහජාත දරුවා කියල කියන්න. ඊළඟ තුන්වෙනි දරුව තමයි අවජාත දරුවක්. අවජාත දරුව කියලා කියන්නේ මෙ උපතින් සිදුවන වරදක් නොවේ. දුන් වහන්සේ පෙන්නු දෙන අවජාත දරුව කියන අම්මගාව තියන එක ගුණයක්වත් තාත්තගාව තියන හොඳ ගුණධර්ම එකක්වත් ඒ දරුව ගාව නැත්තනන් ඒ දරුව අජාත දරුවෙ විදිර්තම සලකන්න. ය නිසා මේ ලෝකයේ උපදින කිසිම කෙනෙක් උපතින් වසලෙක්වත් උපතින් බ්‍රහමණෙක්වත් එන්න ඇැති බවත් වසල සූත්‍රයේදී ඔබ අපි අහල තියනවා. එනිසා දරුවන්ට ඒ අගේ ලෝකයේ ලබා දෙන්නට ඕන. ඉතින් දරුවට ගුටි දෙනවා වෙනුවට දරුවට තලනවා වෙනුවට දරුවට හිංසා කරන වෙනුවට ඒ දරුවට ආදරෙන් ආමන්ත්‍රණය කරලා. ඒ දරුවට සෙණහසින් ආමන්ත්‍රණය කරලා හදවතට කතා කරලා ඒ දරවා නිවැරුදි කරන්නට උබොස්සහ කරන්න. මම කිව් දඩුවන් දෙන්න නනි කියෙලා හොද්දක් හොද්දක් හැදි ගාන්න ඇතුව හැදුවොත් කැටි හෙනන කතාව ඇත්ත හැබැයි. ඒ දරුවට නිරන්තරෙන් අමානුසික ලෙස පහර දෙමින් හිංසාවට පත්කරමින් අපයෝජනයට පත්කරමින් ළමයාව යහපත් දරුවෙක් කරන්න නම් ඔබට බැරිවෙේ. එනිසා එහෙම පුංචිකාලින්දම් විවිධ වදවේදනාවල් වලට ඉන්සාාවන්ට ලකුණු දරුව සමාජයට වර්තමානය අනාගතය වෙනකොට පිළිල බවට පත්වෙනවා. ඒ නිසා ඔහු මුළු සමාජයටම හතුරුකං කරන ඇය මුළු සමාජයටම දේශ සහගත වන දියනි කෙනෙක් පුතනු කෙනෙක් වෙන්න පුළුවන්. එනිසා ඔබේ දරුව සමාජයත් සනසන. ඔබේ නිමසත් සනසන. රටටත් වටින කෙනෙක් කරන්න අප්‍රතිහත දෛර්යමත් වගකීම තියෙන්නේ. රත්තරං අම්මල මත රත්තරන්තා අත්තලමත. ඒ නිසා ඔබේ දරුවට ආදරය කරන්න දැනුම ලබාදෙන්ට විනයවත් දරුවෙක් විදිර හදන්න අපේකම අපේ හැදියාව මේ හොඳ පුරුදු එක්ක ඒ අයගේ ජීවිත සාර්ථක කරග්ඩු දෞ් කරන්න. නිරන්තරයෙන් දහම් පාසලට යවන්න. පන්ති මොනවතිබුණත් ඉදිද දවසි දහම් පාසලට යවන්න. සාමීන් වහන්සේලා ඇසුරු කරන්න පන්සලත් එක්ක ඇසුරු කරඩ අයට අවස්ථාව දෙන්න. වෙනත් ආගමික දරුවෙක් නං කෝවිල මුස්ලෙම්පල්ලිය ක්‍රිස්තියානිි පල්ලිය, මෙසිියලු ආගම්වල යාගමික නායකින් ඇසුර ලබා දෙන්නට ඒ අයි හොඳ අයද කියලා නිරන්තරයෙන් හොයලා බල ඒ ඇසුර ලබා දෙට උත්සහ කරන්න. ඔබ කිනම් මාගමක් ඇදහුවකමක් නෑ ඒ සංස්කෘතික උත්සවවලට ඔබ පෝයදිනට බෞද්ධෙක් නං අනිවාරයෙන් ඔබ නොගියත් දරුව පන්සලට යවන්නේ. එ නිසා මේ දේවල්ටික නොහැදුනොත් මේ රටඒ පාලකෝකී දෙනෙක් වෙනස් වුනත්. පාල්ලිමේන්තුව කවද වෙනස් වුනත්. ට මනිස්සුන්ගේ ආකල්පිටි හදදුන නත්තංක් ට අනාගතය වෙච්ච දරුවටික හැදුන නැත්තං මේ රටේ ජනාධිපතිවොරු කීයක් මාරු කළාත්. පාලිමෙන්තු කීයක් මාරු කළත්, මේ රට සංවර්ධිතරාජ්‍යයක් න නොවේවි. ඒ නිසා ඔබේ දරුවවා තමයි අනාගතය මේ රට බාරගන්න. ඒ නිසා දරුවා සියලු අංශවලින් සුපෝසිිරිිධරුවෙක් කරන්න. සියලු අංශලෙසමං අර්ථවත් කළේ දැනුම විනය මේ දෙක සම බලදරුවෙක් හදන්න. එවිට මේ රට අනාගතයේදී. ඔබෙත් මගෙත් මේ මවබිම සතුටින් සිනාසෙනු අපිට නියද වශයෙන්ම පෙනේවි. ඒ නි සවබේ දරුවා. තමනුත් සැනසි යනුුන් සමසන පරාර්ථකාමී හැඟීමේ යුක්ත දරුවෙක් කරන්න දරුවාට හිංසා කරන්න එනතුව ආදරයෙන් කියා දෙන්න. තෙරුවන් සරණයි.